ඔබ දන්නවද රටේම ගුරු හිඟය 40000යි 40000ක් ගුරු හිඟේ තිබෙන මොහොතක මං ගෞරව කරනවා ගුරු සේවයේ ඉන්න අයටත් ඒ වගේම ඒ අඩුපාඩුව මගහරවා ගන්නට ශක්තිය ලබා දුණු සංවර්ධන නිලධාරීන්ට ලොකු සේවාවක් කරනවා අපි මේ කරන අධ්‍යාපනයේ විප්ලව ඉදිරියට ගෙන යන්න අධ්‍යාපනයේ මානව සම්පත අපි ආරක්ෂා කරන්නට කොටස් 7කට අධ්‍යාපනයේ මානව සම්පත අපි හඳුනාගෙන තිබෙනවා අනධ්‍යන ගුරු විදුහල්පති ගුරු උපදේශක ගුරු අධ්‍යාපනඥ ගුරු සංවර්ධන නිලධාරී අධ්‍යාපන පරිපාලක මේ කොටස් 7ේම සාධනීය ප්‍රශ්න වලට සාධනීය ගැටළු වලට අපි විසඳුම් ලබා මම මේ පාසලට එන්නට පෙර පොඩ්ඩක් එහාට ගිහිල්ලා මං හදපු වෛද්‍ය මධ්‍යස්ථානයේ වැඩ කටයුතු පොඩ්ඩක් බලලා ඉන් පොඩ්ඩක් එහාට ගිහිල්ලා එනකොට මං දැක්කා බෝඩ් එකක ගහලා තියෙන මෙන්න මෙහෙම දෙයක් 2024 නව වසරට සුබපතමින් රට බංකොලොත් කරපු අයට සාප වේවා කියලා බෝඩ් එකක් ගහලා තියෙන මේ ගමේ දැකලා තියෙනවා මම දැක්කයි බෝඩ් එක. දැන් බලන්න මිත්‍රවරුනි. ඔබගේ වරම ලබාගෙන වැඩිහිටියන්ගේ වරම ලබාගෙන රාජ්‍ය බලය අතට අරගෙන මේ රටේ හැම බිම් අඟලක්ම එක පවුලකට අයිති කරගෙන ඔබගේ ජීවිතය පාලනය කිරීම ඒ මහා බල කඳවුරේ කණ්ඩායම පවුල් සංස්ථාව අතට අරගෙන බලන්න ආර්ථික ත්‍රස්තවාදීන් රට බංකොලොත් කරපු ආකාරය මේ ආර්ථික ත්‍රස්තවාදයට වගකිව යුත්තන් සීලු දෙනාම අපි අධිකරණය හමුවට ගෙනෙනවා මේ ආර්ථික ත්‍රස්තවාදීන් රටට අහිමි කරපු දේපළ සම්පත අපි නැවතත් වරක් අපේ රටේ දූදරුවන්ට පුරවැසියන්ට ලබා දෙනවයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. දූෂණයට වංචාවට හොරකමට අපේ රටේ ඉඩක් තබන්නේ නැහැ. දූෂණය වංචාව හොරකම තුලින් මේ රටේ දේපළ සම්පත් අහිමි කරපු ඒ හොරු රැළට මේ වසර අවසන් වෙන විට අධිකරණය හමුවට ඇවිල්ලා තමන් කරපු හොරකම් වලට උත්තර බඳින්න සිද්ධ වෙනවයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. හොරු අධිකරණයට ගියාට පමණක් මදි. හොරු එක්ක ඩීල් දාන්න හොඳ නැහැ. දැන් මට බය නැතුව කියන්න පුළුවන් මමත් මගේ කණ්ඩායමත් කිසිම දවසක හොරු එක්ක ඩීල් දාලා නැහැ. මම කවදාවත් මේ රට බංගලොත් කරපු ආර්ථික ත්‍රස්තවාදීන් ජනාධිපති කරන්නට ලයික් කණු බඩ ගාලා පෝස්ටර් අලවල ඒ වැඩවල අපි නිරත වුණේ නැහැ. කවදාවත් අපි ගෙන්ගට ඇවිල්ලා නැහැ රට විනාශ කරපු ආර්ථික ත්‍රස්තවාදීන් නෙවෙයි. ඇත්ත වශයෙන්ම ඒ සුපිරිසිදු සහතිකේ අපිට තිබෙනවා. අපි කවදාවත් කඩේ ගියේ නැහැ. රට බංකොලොත් කරපු කණ්ඩායම වෙනුවෙන් පවුල කේන්ද්‍ර කරගත් පවුල් පාලනය වෙනුවෙන්. ඇත්තටම මේ දුවා දරුවන් දිහා බලනකොට බොහොම දුකයි. රණසිංහ ප්‍රේමදාස මැතිතුමා තමයි නිලැඳුම දිවාහරි ලබා දුන්නේ. මගේ තාත්තා ලබා දුන්නු දිවාහරයක් කප්පාදු කරලා තිබෙන්නේ. අපේ රජයක් තුල අනිවාර්යෙන්ම පාසල් දූදරුවන්ට දිවාහරය ලබා දෙනවාමයි. ඒක ස්ථිරයි. ඒ විතරක් නෙමෙයි. හැම දරුවෙකුටම සුහුරු උපකරණයක් අයිති කර ගැනීමේ අවස්ථාවක් සංගණනයකින් හෙලිදරව් වෙලා තිබෙනවා. ඔය කොරෝනා කාලවකවානුව තුලදී කරපු සංගණනයක. කම්පියුටර් එක, ස්මාර්ට් ඩිවයිස් එක, ටැබ් එක, අයිපෑඩ් එක මේ රටේ පාසල් දූදරුවන්ගෙන් ඒවට අයිතිය තියෙන 33%කට විතරයි. 67%කට නෑ. මම ඔබට කියනවා මේ දූදරුවන්ට දෙන්න පුළුවන් හොඳම ශක්තිය තමයි සුහුරු උපකරණයක අයිතිය.
හැබැයි අදාළ ආරක්ෂක මෙවලම් සහිත. මොකද අපි දන්නවා අන්තර්ජාලයෙන් හරි දේ කරොත් හොඳක් කරගන්නට පුළුවන් ලොකු හොඳක් කරගන්නට පුළුවන්. හැබැයි වැරදි දේවලුත් නරක දේවලුත් ගොඩක් තියෙනවා අන්තර්ජාලය තුල. ඒ નિયમિત ආරක්ෂක මෙවලම් ಉಪಯೋಗී කරගන්න මේ මේ දුවා දරුවට විශ්වය කරා යන්නට අවස්ථාව ලබා දෙන්න. තොරතුරු දැනුම නව තාක්ෂණය අලුත් දේවල් මේ දූ දරුවන් පොතපත පෙරලා පෙරලා බලන් ඉන්න අවශ්‍ය නැහැ. අන්තර්ජාලය හරහා තමන්ගේ ස්මාර්ට් උපකරණෙන් මහා දැනුම් සම්භාරයක් මේ දූ දරුවන්ට ලැබේ. ඒ ලබා ගන්නා වූ දැනුම් සම්භාරය තුළ අපේ අදහස අලුත් බිස්නස් ස්ටාර්ට්අප්ස් වලට අපි යන්නට ඕන. ව්‍යවසායකත්වයේ ප්‍රවර්ධනය කරන්නට ඕන. දැන් අනාගතයේදී ඇත්ත වශයෙන්ම රජයේ රස්සා ලබා ගන්නවයි කියන එක එක සිහිනයක්. ඒක බොරු කතාවක්. අනාගතයේදී රජයකින් රැකියා සපයනවා කියන එක ඒකත් බොරු කතාවක්. දැන් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් තුල සම්ප්‍රදානුකූල රැකියා ඔක්කොම වෙනස් වීගෙන එන්නේ. දැන් වැදගත් වෙන්නේ පුද්ගලයා කේන්ද්‍රගත වුණු කුසලතාවයේ නිපුණතාවය. ඒ නිසා පුද්ගලයා කේන්ද්‍ර කරගත් අධ්‍යාපන සංවර්ධනයකට අපි යොමු වෙන්නට ඕන. ඒ නිසා සුහුරු උපකරණයේ පරිගණකයේ ටැබ් එක මේ දූ දරුවන්ට ලබා දෙන්නේ ඒ දුවා දරුවා ඒ පුද්ගලයා කේන්ද්‍ර කරගෙන. ඒ පුද්ගල දැනුම ප්‍රවර්ධනය කිරීම තුළ අපිට පුළුවන් ඒ දුවා දරුවාගේ හැකියාව කුසලතාවය තුළ ව්‍යවසායකෙක් බවට පත් කරන්න. entrepreneurship ව්‍යවසායකත්වයට මුල් තැන දී. ව්‍යවසායකින් බිහි කිරීම සඳහා නව business startups programs රජයේ මැදිහත් වීමෙන් ක්‍රියාත්මක කිරීම. එන්න මේක තමයි අපේ අනාගත දැක්ක. Talk with Pawanth Prasad ඔබ සොයන channel එක.